මට නායකයා වුණාම තිබුණේ පළවෙනි අභියෝගය තමයි නායකත්වයක් ඇති කරන්න. අලුත් තරුණ නායක පිරිසක් දැන් බිහි වෙලා තියෙනවා. අන්න ඒක තමයි අපි කළා තියෙන ප්‍රධානම කාර්යය හැටියට මට කියන්න ආඩම්බරයෙන් කියන්න පුළුවන්. එයින් එක්කෙනෙක් තමයි අපේ නියෝජන නායක සජිත් ප්‍රේමදාස මහත්මයා. මෙතන තරුණ නායකින් ගණනාවක් ඉන්නවා. මේ ඔක්කොම දිහා බැලුවාම විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒක මම ප්‍රසිද්ධියේ කියන්න ඕනේ තරහ වෙන්න එපා. ඒක කාන්තාවක් විතර නැහැ. රටේ ජනගහණයෙන් භාගයක් කාන්තාවක්. අපි දැන් ඒ අඩුව මකා ගන්න ඊළඟ අවුරුදු 5 10 දී මේ පක්ෂයේ තරුණ නායකත්වය ක්‍රියා කරන්න ඕනේ කියලා මම මතක් කරන්න කැමතියි. අපි බෙදුනොත් අපි පරාජය වෙනවා. ඉතින් මේ සියලු දෙනාටම මම කියනවා ආපහු බෙදෙන්න එපා කියලා මම කියනවා. දැන් අපි බලය අල්ලගෙන පළවෙනි පියවර හමාරයි. කොමාරි ආණ්ඩුවක් ඇති කරා අගමැතිකම ගත්තා. මේ ආණ්ඩුව බඩගාලා හරි අයින් කරන්න ගියත් අයින් වෙන්නේ නැහැ කියලා හරි ජනාධිපති වෙන්නකන් ඇවිල්ලා තියෙනවා. බලය අල්ලගත්තාම අතාරින්න එපා. තවත් ශක්තිමත් කරන්න. මේ බහුතරයන් නැති සුළුතරේ ආණ්ඩුව මොකද්ද කරේ? හැම පන්දු වාරේම අඩු ගන්න එක 6 එකක් ගැහුවා. ස්ටෙන්ස් නොමිල දෙනවා. පාරවල් කොච්චර හැදුවද? මං කිරියල් ඇමතුමයි කබීර් රෂින් ඇමතුමයි ගැහුවොත් මං ඔට්ටුවල් ලන දෙන්නටම කියන්න බෑ එච්චර හදලා තියෙනවා. හොඳම පාසල් ළඟම පාසල්. මොකක්ද දැන් එතනින් පටන්ගෙන දැන් අවුරුදු 13ක් අකණ්ඩ අධ්‍යාපනයක් හැම දරුවෙක්ටම දෙනවා. පෙට්‍රෝල් විල වැඩි වුණාද අඩු වුණාද? එහෙනම් මොනවටද මේගොල්ලෝ කෑ ගහන්නේ? පඩි වැඩි වුණාද අඩු වුණාද? පඩි වැඩි කළා පෙට්‍රෝල් බිල අඩු කරාම මේගොල්ලෝ කියන ජීවන බර වැඩි කියලා. දැන් ගෙවල් කොච්චර හැදුවද? අද ඔයගොල්ලෝ ගෙදෙට්ට එන්න සුදු වෑන්ද සුවසැරිය ඇම්බියුලන්ස්ද? අද මේ රටේ ණය වෙලාද? අද හම්බන්තොට වරාය ණය ගෙවනවද? තව මොනවද කියන්නේ? මේ සැරේ වී වලට හොඳ මිලක් හම්බුණාද? දැන් බලන්න මෙහෙම පාලනයක් අපි ඇති කරලා තියෙන්නේ. අපි මේ අවුරුදු 4 දුක් වින්දා. ප්‍රාදේශීය සභා සම්දවලින් පෙරදුනා. ඔක්කොම ප්‍රශ්න ඇති වුණත් මේ රටේ ආර්ථික මීට වඩා හොඳයි. අපි දැන් අඩිතාලම දාලා තියෙන්නේ. කොළඹ නුවර කොළඹ හම්බන්තොට ආර්ථික කලාපයක් ඇති කරලා තියෙන දැන් දියුණු වෙන්නේ. ඒගොල්ලෝ ආවොත් මේක දියුණු කරයිද වට්ටයිද? වරාය දියුණු කරලා තියෙනවා. මේක මැදදී යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටු පොළ අපි විවුර්ත කරනවා. සතයක් ණය වෙලා නැහැ. ඉතින් මේ ආණ්ඩුව කරපු වැඩ මන් දෙන්නම්. අපි දැන් එවන පොතෙන් පොත් දෙක තුනක් ගෙනියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය අපි ශක්තිමත් කරා. අද මට කොච්චර බැන්නත් එක්කෙනෙක්වත් හිරේ යන්නේ නැහැ. අපිල දැන් තියෙන්නේ මෙතනින් රටේ ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් ඇති කරන්න. ඩිජිටල් ආර්ථිකයක් ඇති කරන්න. තරුණයන්ට අනාගතයක් දෙන්න. ආදායම් වැඩි කරන්න. මේ වැඩ කළා තියෙන අපි ඉදිරියට යමු. ඉදිරියට යන්න. අපි කරන්න තියෙන්නේ තව පියවර දෙකයි. ජනාධිපතිවනේ දිනන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු 125කින් දිනන්න.